Lungala. Kapari, Janata Sevayata. Dedicated to serve the people. චිරන් අයිබෝන් සුබ දැස්නක් අයිබෝන් රංගන සුබ දැස්නක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ශේෂ්ත්‍රයක් ලෙස තමයි සංචාර කර්මාන්තය සැලකෙන්නේ මේක වසර ගණනාවක් තිස්සේ ඉඳලා ඒ වගේම විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවේ මහා ප්‍රතිමාරමෙන් ව්‍යාප්ත වෙච්ච නැත්නම් ලංකාවේ නම ලෝකයට යන ප්‍රධාන හේතුවක් වුණා සංචාර කර්මාන්තය ඒ වගේම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න ලංකාවට පැමිණ සංචාරකයන්ගෙන් ලැබෙන්නේ අති විශාල දායකත්වයක් ඔව් දැන් මේ දායකත්වයේ කොයිතරම් නම්ද කියන එක මොකද ලංකාවේ අපි දන්නවා සංචාර කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන පළාත්වල කෙසල් ගෙඩිය විකුණන පුජ්‍යලයාගේන්දලා මහා පරිමාණ හෝටලේ දක්වා බොහෝ දෙනෙකුට යැපෙන්නේ නැත්තම් ඔවුන්ට ආදායම් මාර්ගයක් රටට ආර්ථිකය ශක්තිමත් කරන්න උනන්දු ලැබෙන දායකත්වයේ උපරිමයි හැබැයි අපි ඒ එන සංචාරකයන්ට හරි විදියට සලකනවද නැත්තම් අපි කරන ක්‍රියාකාරකම් කොයි විදියට බලපාන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන් චිරන් පහුගිය සතිවල දිගින් දිගටම වාර්තා වුණා දකුණු පළාතේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ වෙච්ච විවිධාකාර සිදුවීම් අද අපි කතා කරන්නේ අන්න ඒ සම්බන්ධයෙන් මිරිස් ප්‍රදේශයේ ඕලන්ද ජාතික තරුණියන්ට සහ තවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයින් පිරිසකට සිදුවෙච්ච ලිංගික අතවරයක් සහ පහර දීමක් සිද්ධ වෙලා තිබුණා. ඒකෙදි බීච් පාටියකට ගිහිල්ලා එන ගමන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එම තරුණියන් මත්පැන් පානය කළෙද්දී ඔවුන්ට උසුළු විසුළු කරලා තියෙනවා. එවැනි සිද්ධියක් මුල් කරගෙන තමයි එතන හිටපු තවත් හෝටලයක් ළඟ හිටපු පිරිසක් අර විදේශීය තරුණයට අතවර කරන්න ගිහිල්ලා තියෙනවා. එතෙන්දී ඔවුන් විරුද්ධත්වය දක්වලා තියෙනවා. ඊට පස්සෙ හෝටල් එක ඉස්සරහ හිටපු අය මේ කට්ටියට පහර දීලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉරාන් ලෝකයේ ශ්‍රී ලංකාව කියලා කිව්වට පස්සේ ආගන්තුක සත්කාරයට බොහොම හොඳ රටක් ඔව් කියන එක තමයි සමාජගත වෙලා තිබුණේ ලෝකේ ජනතාව දැනගෙන හිටි. හැබැයි ඇත්තටම අපේ සමහරක් උදවිය කරන සමහර දේවල් නිසා මේ ලංකාවේ තාමත් හොඳ ආගන්තුක සත්කාරයක් තියෙනවා කියන කතාව නැවත සමාජගත වෙන්නේ නැහැ. එතකොට මේ ලංකාවට පුණු සංචාරකයන්ට විවිධාකාර කණ්ඩායම් කල්ලි කණ්ඩායම් මේ වෙරළ තීරයේ ඉන්නවා. මොකද අපි මීට කලිනුත් net fm බැලුම් ගලින් නාමරණය කරලා තියෙනවා. බීච් බොයිස්ලා කියලා කණ්ඩායමක්. ඒ වගේම රාත්‍රී වෙරළ සාද පවත්වන කණ්ඩායම් මේ මොවුන්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් සංචාරකයන්ට හිරියල සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ එන සංචාරකයා තමයි නැවත තවත් සංචාරකයන්ට ලංකාවට එනවද එපාද කියන තීරණාත්මක සාධකයේ තියෙන්නේ ඔවුන් ළඟ. ඔවුන් තමයි කියන්නේ ලංකාවට යනවා නම් මෙන්න මේ වගේ සුන්දර තැන් තියෙනවා කියලා බලන්න ප්‍රවර්ධනය කරන්න පුළුවන් වගේම අනිත් පැත්තට මේ වගේ සිදුවීම් වුණාට පස්සේ ඔවුන්ට පහර දෙයිම ඔවුන්ගේ නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල කිරීම කම්පම් ගැනීම වගේ සිදුවීම් වුණාට පස්සේ ඔවුන් ඒවා අනිකුත් සංචාරකෙන්ද කියන කිව්වට පස්සේ ලංකාව ප්‍රතික්ෂේප වෙනවා. ඔව් ඒ ප්‍රතික්ෂේප වීමත් එක්කම රංගන සිද්ධ වෙන දෙයක් තමයි දැන් මේ සංචාරකයන්ගේ පැමිණීමත් එක්ක ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ලාභයක් ලැබෙනවා. දැන් මේ සංචාරකයන් පැමිණීම ප්‍රතික්ෂේප වීමත් එක්ක වෙන්නේ ඒ ආර්ථික ලාභය ක්‍රමක්‍රමෙන් අඩු වෙන එක. 2017 අවුරුද්දේ තියෙන සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ 5.5% 6% වගේ අතර ප්‍රමාණයක් තමයි තිබුණේ. ඔව් එන්නම මේ දකුණු ආසියාවෙත් අපි ජාත්‍යන්තරය ගත්තාන් පස්සේ අපේ රට ආර්ථික වර්ධන වේගය පැත්තෙන් එන්න එන්නම පහළ යනවා. දැන් අපි දන්නවා දැන් අපේ නිවුස් තුලනත් අද නවරණය කළා මේ ජපානයේ අපේ තේ වලට සම්බාධක පැන වෙනවා. මොකද මීට කලින් රුසියාවේ එහෙම ප්‍රශ්නයක් ආවා. ඒක නම් ඇස්බෙස්ටෝස් වලට සමානයි කියලා වැඩේ යන්තම් බැලන්ස් කරගත්තා නේ. රුමිනියක් වැඩේ පටන් ගත්තා. රුමිනිය කරේ පටන් ගත්තා. කවුරු හරි වැඩේ ඉතින් ඉවර කරා කොහොම හරි. දැන් ඉතින් මේකත් කොහොම ඉවර කරයිද කියලා හිතා ගන්න බෑ. මොකද ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙලා තියෙන විවිධ ශේෂ්ත්‍රයන් වලට ප්‍රධාන ශේෂ්ත්‍රයන් වලට විවිධාකාරයේ බලපෑම එල්ල වෙමින් තියෙනවා. ඉතින් ඒකෙදි සංචාර කර්මාන්තයේ එල්ල වෙන මේ බලපෑම නම් මේක සුළුපටු විදිහට හිතන්න බෑ. මේ විශ්ව හෝටල් කිහිපයක් තියෙනවා. මේ රයිල් විනකම් ගන්න DJ සද්දෙත් එක්ක විදේශියන් කොටසක් මේකට මේ පාටි වලට කැමති. නමුත් ගොඩක් විදේශියන් අකමැති අය තියෙනවා. මොකද උන්ට ලංකාවට ඇවිල්ලා උන් මේ සුන්දරත්වය දරා ගන්නවා. උන්ට මේ තියෙන විශාල අධික ශබ්දය පවනක් අය කැමති නෑ. නමුත් දැනට මේ විශ්ව මේක එක ජාවාරමක් විදිහට යනවා. ලංකාවේ ඉන්න දේශපාලඥයින් ඒත් එක්කම පාතාල කල්ලි සමාජිකයින් ආදී කොළඹේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ධනවතුන් මේ අයත් මේ පාටි වලට සහභාගී කර ගන්නවා. මේ ලීඩ් පාටි එක දැන් ඔය අවසන් අවශ්‍ය ඕන තරම් මත්ද්‍රව්‍ය තියෙනවා. මත්පැන් විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ඒ වගේම ගණිකාවෘත්ති යෙදෙන මේ ඔක්කොම එකතු වෙලා රෑ ඉදිනකම් ඩාන්ස් කරනවා අරපු බොනවා. ඊට පස්සේ ඔවුන් හිටපු තැන්වල සම්පූර්ණ ලිංගික කටයුතු නිරත වෙනවා. මේ විදිහට තමයි මේ පාටි ප්ලෑස්ටික්ල තියෙන්නේ. සූදානම් කළේ තමන්ට කැමති විදිහට විනෝද දෙන්න පුළුවන් විදිහට.
චිරන් මේ අපේ වෙනත් විදේශිකයන්ගේ විවිධාකාර කැමැති අඩු මේ අඩු වැඩි වශයෙන් තියෙන ප්‍රශ්න. ඒ රංගන ඒවා තීරණය වෙන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන රටවල් අනුවනේ. සමහර ඒ රටවල් වල ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපේ රටර ගත්තම තමයි ඒක ගැටලු කරတဲ့ත්වයක් ඇති වෙන්නේ. දැන් අපේ ලංකාවේ සංස්කෘතිය සදාචාරය ගැන අපි හැමදාම කතා කරනවා. ඒ වගේම මේකේ සංචාර කර්මාන්තයේ ලොකු බලපෑමක් වෙනවා කියලාත් කියනවා. හැබැයි ඒ කාරණාව පැත්තකින් තියලා අපි බලන්න ඕනේ මේ අපේ සංස්කෘතිය තුළට මේ වෙනත් විදේශිකින් ආවට පස්සේ ඔවුන්ගෙකත් කොහොමද ගලපගන්නේ? ගැටලුවක් නොමැතිව මේක ගලපගන්නේ කොහොමද කියන කාරණාව. දැන් මෙතන කියවුණා මේ රාත්‍රියේ විරල සාද පැවැත්වීම ගැන. දැන් කාලාන්තරයක් තිස්සේම මේ එන සංචාරකයන් බොහොම කැමති මොහොදු විරලට. ඒ ස්වභාවිකත්වයට අවුරශ්මියට ඔවුන් කැමති වගේම දැන් අර බටහිර රටවල බොහෝ දුර ක්‍රියාත්මක වෙන ආකාරයෙම රාත්‍රියේ විරල සාද පවත්වන්නේ. නැත්නම් ඒ සංගීතයේ DJ සංගීතයත් එක්ක ඔවුන් විනෝද වෙන්නේ. ඒ කැමැත්ත ඔවුන් ළඟ තියෙනවා. ඒ මොකද කෙනෙක් රටේ ඉඳන් එන්නේ යම් මුදලක් වියදම් කරලා එන්නේ ඒ ශ්‍රී ලංකාව තුලදී ඒ විනෝදය ලබන්න, සතුට ලබන්න. දැන් මෙතනද මේ ලංකාවේ ඉන්න සමහර හෝටල් එහෙම නැත්නම් මේ වෙනි වැඩසටහන් සංවිධානය කරන උදවිය ලක්ෂ ගණනින් ලාභ ලබනවා කියලා මේ කතාවෙදි කියවුණා. අපි කියන්නේ ඒ ලාභ ලබා ගැනීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේක රටේ නීතියට පටහැනි දේවල් කරලා, එහෙම නැත්නම් රටේ සංස්කෘතියට සදාචාරයට පටහැනි දේවල් කරලා, ඒ වගේම එන සංචාරකයන්ට හිරිහැර කරලා කරදර කරලා, ඒ වගේම ඒ අවට හෝටල් ආශිත හෝ විරල ආශිත වෙන්න ශ්‍රී ලාංකිකයන්ට යම් විෂාකාරයක ගැටලුවක් වෙනවා. ඒ වගේම පරිසර පද්ධතියේ හානියක් වෙනවා. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ. එවැනි ගැටලු ඇති නොවි මේ සංචාර කර්මාන්තය පවත්වාගෙන පුළුවන් නම් හොඳයි. මොකද දැන් අපි ලෝකේ හොඳම රටක් කියලා අපි උදම්මනන හැදුවට බංග්ලාදේශය වගේ රටවල් අද අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඔව් අපේ ආර්ථික වේගය 3% වගේ තිනුනට ඒ රටවල් ඊට වඩා ඉහළ. දැන් අපි මහා පරිමාණයේ හෝටල් හදනවා විදේශ ආයෝජකයෝ ලංකාවට එනවා. මහා පරිමාණයේ තට්ටු ගණන්වල අතිවිශාල ගොඩනැගිලි ඉදිවෙන හෝටල් ඉදිවෙනවා. ඔව් ඉතින් ඒ වගේම ලංකාවේ ඉන්න ව්‍යවසායකයොත් ව්‍යාපාරිකයොත් මේ අදාළ සංචාරක හෝටල් මේ සකස් කරනවා මේ කටයුතු කරන්න. හැබැයි අන්තිමට ලංකාවට සංචාරකයෝ ආවේ නැත්නම් කාටද මේවා පාවිච්චි කරන්නේ? කවුද ඒවා ඉන්නේ? කවුද ඒවා ඉන්නේ? එතකොට මේ විදේශ ආයෝජකයෝ ලංකාවට මුදල් ගෙනහලා ඔවුන් මේ කරන ආයෝජන වලට ප්‍රතිලාභයක් නැතුව නම් ඔවුන් ලංකාව දාලා යනවා. ලංකාව ප්‍රතික්ෂේප වෙනවා. මේ අවසාන ප්‍රතිඵලය කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑ. දැන් මේ පහුගිය දවස් ටිකේ වෙරළේ ඉදි වෙලා තියෙන නීති විරෝධී ඉදිකිරීම මේකට ප්‍රශ්නයක් වෙලා තිබුණා කියලා. ඒ කියන්නේ මේ වෙරළ තීරයේ තිබෙන මේ හෝටල් සහ සමහර වෙලාවට මේ తాවකාලික කූඩාරම් වෙන්න පුළුවන් විවිධ කණ්ඩායම් අත්පත් කර ගැනීම තමයි මෙතන පැහැදිලිව තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම වෙන රංගන తాවකාලික වටෝ ගන්නවා. ඊට පස්සේ ටික ටික ගඩොලෙන් බ්ලොග් වලින් ටික ටික බඳලා පස්සේ අන්තිමට ඒක හෝටලයක් බවට පත් වෙනවා. එහෙමනේ වෙන්නේ මේක. දැන් අපි නියපොත්තෙන් කඩන්නේ නෑනේ. පොරමෙන් කපන්න තියා ගන්නවා. එතකොට අර චිරාන් කිව්වා වගේ කූඩාරම ගහපු වෙලාවෙම මේක ඉවත් කරන්න අදාළ බලධාරීන් නිලධාරීන් කටයුතු කරනවා නම් ඕක චිරාන් කිව්ව විදිහට මේක ගඩොලින් බ්ලොග් වලින් කොන්ක්‍රීට් වලින් මේක මහා මන්දිර බවට පත් වෙන්නේ නෑ. ඒක පුංචි තැනදිම මේ වැඩේ ඉවත් කරන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් දැන් අපි හැමතිස්සෙම පරක්කුයි. අපිට වැඩ මග ඇරුණා. නැත්තම් අපේ නිලධාරීන් මේවා හිතාමතා හෝ නොදනුවත් හෝ නැත්තම් විවිධාකාරයේ බලපෑම් වලට යටත් වෙලා මේවා ඔවුන්ට රාජකාරිය හරියට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. හරි. කරුණු කාරණා කෙසේ වෙතත් දැන් මේ වෙරළේ තියෙන ඉදිකිරීම සම්බන්ධයෙන් වකිවතු ආයතනය වෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවනි. දැන් ඔවුන් විශේෂ වැඩසටහන් වතාවෙන් වතාව ක්‍රියාත්මක කරනවා. මේ විදිහට වෙරළේ ඉදි කරලා තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න. වගේම ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් මේ මිරිස්ස ප්‍රදේශයේ තියෙන නැත්තම් දකුණු පළාතේ වෙරළ තීරයේ තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න අවස්ථා ගන්නවගේ සූදානම් වුණා. මේ ගත වුණු දින කිහිපෙදිත් එහෙම සූදානමක් වුණා. විශේෂ කණ්ඩායම් මේ සඳහා අදාළ නිලධාරීන් සූදානම් කරලා තිබී හදිසියෙන් මේ වැඩේ නතර වුණා. ඒයි අපි ඒක අහන්න ඕනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්. එතුමා තමයි ප්‍රභාත චන්ද්‍රකීර්ති මහත්මයා. මේ අඟහරුවාද දවස වෙනකොට දකුණු වෙරළ කලාපයේ තියෙන එවැනි ඉදිකිරීම ඉවත් කරන්න සූදානමක් තිබුණා. ඒ සූදානම මොකක්කො බලපෑමක් මත නතර වුණා කියලා තොරතුරක් තිබුණා. STF එකෙන් 200ක් සතවක් කණ්ඩායමක් යොදවන්න සකස් කළා තිබිලා මේක උනේ නැහැ කියලා. මොකක්ද එහි තත්ත්වය? ඒක ඉඩියාවල ගියාන ටිකක් විස්තර. ඔව් මෙහෙමයි. ඉතින් ඒක මේ ඒ පුද්ගලයෝ අමාරේ ඉවත් කරගන්න, ඒ කියන්නේ ඒ ව්‍යාපාරිකයන් විසින්ම ඒවා ඉවත් කරගන්න බවට අපිට දැනුම් දුන්නා. එතකොට සමහර අය ඉවත් කරගන්න තිබ්බ කියලා අපිට ආරංචි වුණා. ඒ හින්දා මේ නැවත වතාවක් සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන තමයි තාවකාලිකව නැවත. මොනවා හිතන දේශපාලනව වෙනත් බලපෑමක් තිබුණද පොලිස් කණ්ඩායම් සහ අදාළ නිලධාරීන් සූදානම් කරලා තිබේදී මේ නතර කරන්න? එහෙම බලපෑමක් නැතිද මේ රංගන?
බලපෑමක් තිබුණා නැහැ කියලා කියන්නේ. හැබැයි චිරාන් අපි බොහොම පැහැදිලිව දන්නවා අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා විශේෂ කාර්ය බලකායෙන් 200ක විතර බලඇණියක්. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දහරින් ශ්‍රී ලංකා පොලිසිය ආදී කණ්ඩායම් ගණනාවක් සූදානම් කරලා මේ සියල්ල කඩිදු සූදානම් කරලා තිබුණේ මේ අදාළ වැටලීම හෝ මේ අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. දැන් ඒකට කොහෙන් හරි බලපෑමක් ආවා. මොකද බලපෑම් ආපු විදිහත් අපි දන්නවා. දන්නවා. ඒ ඉතින් අපි කියන්න ඕනේ සට්ටුන් මොකද නැත්තම් මේ අපේම ඡන්දෙන් පත් කරපු මහජන නියෝජිතයෝ. ඔව්. එහෙම කට්ටියක් ওই මිරිසි පහුගියදා වෙච්ච විදේශිකින්ට පහර දීමේ අදාළ සිද්ධීන් වලදී ඊට පුංචි වෙලාවකට කලින් ඒ වෙරළ සාදේ හොඳට විනෝද වෙලා ආපු මැතිමතුරු අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ එතන ගිහිල්ලා කරන්න ඕන දේවල් ටික ඔක්කොම කරලා එළියට ආවට පස්සේ තමයි මේ ගැටුම් ටික කියන්නේ. එතකොට මේ තැන් වලට රාජ්‍ය ආයතන නිලධාරීන් මැදිහත් වෙලා මේවා ඉවත් කරන්න හැදුවොත් එහෙම ඒවා ඉවත් කරන්න දෙන්නේ නැහැ. මොකද එයාගේ සතුට විනෝදය එහෙම නැත්නම් සමහර විට මේ ආදායම් මාර්ගය දන්නෙත් නැහැ. ඉතින් මේ ඒ දේවල් ටික නැති වුණොත් එහෙම එක හානියක් වෙනවනේ. වෙනවා අනිවාර්යෙන්ම. මොකද වැඩි කරන්න බැරි වෙන ඉස්සරහට. ඒ නිසා ඒවා රැකගන්න එක ওই දේශපාලකයන්ගේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ අපිට තවත් කෙනෙක් හම්බුණා ඔය මේ ගැන කතා කරන්න. ලංකාවේ සංචාර කර්මාන්තයේ මේ තියෙන මේ හෝටල් වල තියෙන රාත්‍රි වෙරළ සාද මේ බීච් බොයිස් ලගේ තියෙන හැසිරීම තම මෙවැනි ක්‍රියාකාරකම් කොයි ආකාරයෙන් බලපාන පුළුවන්. මේකේ නීතියක් නැතුව මෙච්චර කල් සිදු කරේ කියන්නේ පොලිසියට විතරක් නෙවෙයි පොලිසිය සුරාබදුවේක වෙරළ සංරක්ෂණ සහ වගකීම් සියලුම ආයතන වලට අත යටින් මුදල් දීලා ඔවුන් සතුටු කරගෙන තමයි මෙච්චර කල් මේ නීති විරෝධී දේවල් කරගෙන ඉන්නේ. ඔවුන් දවසල නීති විරෝධී හෝටල් 18ක් ඉවත් කරන්න කටයුතු කරලා තිබුණා. නමුත් ඒක කරගන්නත් බෑ. අවසානයේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම. මොකද මේ නිරන්තරයෙන්ම දේශපාලඥ සම්බන්ධයි මේ හෝටල් වල තියෙන බීච් පාටි වලට. ඉතින් ඔවුන් කරන වැඩේ යම් හෝ සුබ සාධනෙ විදියට ඉරිස්ස ගොඩනගන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න විට ඊට පස්සේ පිටිපස්සේ ඉන්න අකුල් දෙනවා ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මේක පාලනය කරන්නේ නැති වුණොත් අනාගතයේ නිවිස සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නැති වෙන එක ඒක හොඳින් පැහැදිලි වෙනවා මේ සිද්ධීන් වලින්. සංචාර කර්මාන්තයේ මිරිස්සල විතරක් නෙවෙයි නැති වෙන්නේ. ඒක මුළු ලංකාවටම රටක් විදියට රටේ ආර්ථිකයට අතිවිශාල විදියට බලපාන්න පුළුවන්. ඒ නිසා මේ ගැන කතා කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඔව් 01 2 55 33 63 අපේ දුරකථන අංකය. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා ව්‍යාපාරික කාන්තාවක් ලෙසත් මම කටයුතු කරනවා. විදේශිකයන් සමග අවුරුදු 25ක 30ක කාල පරිච්ඡේදයක් තුළ ඔවුන් සමග ගැටිලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරලා ඒ කියන්නේ ආයතන දෙකක් මම පවත්වාගෙන යනවා. මම විවාහ වෙලා ඉන්නේ ජර්මන් ජාතිකයෙක් සමග. මගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා ජර්මනියේ ජීවත් වෙන්නේ. ඔවුන්ට ලංකාවට එන්න බියක් තියෙනවා. මොකද නිදහස කියන දේ සමහරක් අවස්ථාවලදී සීමා වෙලා නිසා ව්‍යාපාර කරගෙන යන උන්ට බියක් තියෙනවා. මම තනියම ලංකාවේ ව්‍යාපාර කරගෙන යනවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතු වලට වගේම මගේ සහෝදර හොටල් හිමියන්ටත් නිතර නිතර ගැටලු සිද්ධ වෙනවා. මොකද මෙරළේ ගැවසෙන තරුණ පිරිසකින් ගැටලු සිදුවීම් සිදු වෙන්නේ විදේශිකයන්ට නිතර නිතර ඔවුන්ගේ මුදල් ලබා ගැනීමේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔහුගේ දවස්වල සිද්ධීන් කීපයක් වාර්තා වුණා ලංකාවේ දකුණු වෙරළ තීරයේදී විශේෂයෙන්ම මිරිස්සේ රාත්‍රි වෙරළ සාදයකදී ඇතිවෙච්ච සිදුවීම් සහ මේ ඉන්න බීච් බොයිස් නැත්තම් මේ වෙරළේ ඉන්න විවිධ කණ්ඩායම් වලින් ඇතිවෙන බලපෑම් පිළිබඳව තමයි අද net fm බැලුම් ගල අපි කතා බහ කරමින් ඉන්නේ. ඔව් රංගන අපිත් එක්ක දුරකථනයෙන් හිතවතෙක් ඉන්නවා රත්නායක මහත්මයා මහනුවරින්. අයබොන ඔබතුමාට. ඔව් මාතේ net fm සේවාව මේ කරන කාර්ය නම් ඉතාම මහඟු කාර්යයක්. මොකද මෙහෙම නාලිකාවක් නැති වුණා නම් කටේ වෙන හොර තැක්කලි කපටිකම් කිසියක් එළි වෙන්නේ නැති තත්ත්වයට එනවා. ඉතින් ඒ කියන්නේ ඔබතුමාලා කරන්නේ මහා මහා ලොකු තැක්කයක්. දැන් ඔය වෙරළ සංරක්ෂාර මිරිස්සේ ඔය උන සිද්ධිය දැන් දේශපාලකව සම්බන්ධ වෙලා ඉන්නවා. ඇයි මේ දේශපාලකවන්ට මේ රට විනාශ කරන්න මේ ඔය තත්ත්වයට පත්තරන්? අපිට එතුමා කිව්ව කාරණාව පැහැදිලි. ඇත්තරම ඉතින් රටේ ජනතාවලත් තියෙන ප්‍රශ්නේ තමයි අපි පත් කරලා යවන මහජන නියෝජිතයෝ අන්තිමේදී මේ විවිධ කල්ලි කණ්ඩායම් වල පමණක් නියෝජිතය බවට පත් වෙන්නේ ඇයි කියලා. දැන් චිරාන් මේ කතාබහේදී අපිට තවත් විශේෂ කතාවක් අනාවරණය වුණා. ඒ තමයි දැන් බොහෝ දිනෙක දැන් මේ වෙනි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන තමන්ගේ ආයතනයේ ලාභ ලබන්න වගේම සංචාරකින්ද සේවයක් සලසන්න. අපි කලින් කිව්වනේ ලංකාව ආගන්තුක සත්කාරයේට හොඳ රටක් විදිහට තමයි ඉතිහාසයේ තියෙන්නේ කියලා. හැබැයි මෙන්න මේ කතාව හොඳින් අහන්න. පටන් ගන්න පළවෙනිම සාදය පැවැත්වුව විතරයි. ඒ කියන්නේ සංගීතය නෑ. ඔවුන්ට ආහාර ලබා දෙන්න වෙරළේ සාදයක් පැවැත්වුවා. කියන්නේ එදා හිටිය විදේශිකයන් 26 දෙනෙක්.
ඒ අවස්ථාවේ මම අර කියන කණ්ඩායම මගේ ස්ථානයට පැමිණියා. පැමිණිලා ඔවුන් එකා දෙන්න එන්න ගත්ත ඇතුළට ඇවිල්ලා කිව්වා විදේශිකයන්ව මෙරළට එවන්න එපා කියලා. ඒගොල්ලන්ගෙන් අවශ්‍යතාවකින් තොරව පුළුවන් නම් එවන්න මම තමයි මේ ප්‍රදේශයේ ඉන්න එකම බලවතා. ඉතින් විනාඩි දෙකක් යනකොට එක එක මගේ ඒ ආයතනයට එන්න ගත්තා. ඇවිල්ලා එක පුද්ගලෙක් ඔහු නැග්ගා ආහාර ගනිමින් හිටි මේ විදේශිකයන්ගේ මේසු උඩට නැග්ගා. නැගලා උන් ආහාර ගන්න පිඟන් කෝප්පවලට පයින් ගහලා අර කෑම බීම ඔක්කොම බිමට දැම්මා. දානකොට මේ විදේශිකයෝ සීසියක් කරන දුහන්න ගත්තා. මමත් ඔවුන් සමග කොටලේ ඇතුළට ගියා. ඔවුන් ආරක්ෂාව ඔවුන්ට සපයලා එනකොට හැම දෙයක්ම කෑම බීම හැම දෙයක්ම තියුනේ බිම. හැම දෙයක්ම අලාභහන් සිදු වෙලා තියුණා. රංගන මේ තර්ජන මේ පහර වැදීම් සිද්ධ වෙන්නේ විදේශිකයන්ට පමණක් නෙමෙයි. මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එළවෙන පහරක් මේ. මේ බියවද්දන්නේ විදේශිකයෝ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තමයි මේ බියවද්දන්නේ. දැන් ඒ වගේ සිද්ධියක් ඒ විදේශයේ සංචාරකයෝ ජීවිතේලවත් අත්විඳලා ඔහු අහලවත් නැති වෙන්න පුළුවන්. අපිටත් ඒ වගේ හරි නුහුරු අත්දැකීමක් ඒ වගේ දෙයක්. මොකද ආහාර ගනිමින් ඉන්න තැනදී මේසෙ උඩට නැගලා අතේ තියෙන බත්පතට පයින් පහර එල්ල කරලා දානවා නම් ඒක අපේ රටේ මොනතරම් කැලලක් සිද්ධ වෙන දෙයක්ද. දැන් ඉතින් මේ කාරණා සිද්ධ වෙන්නේම මේ අදාළ වෙරළවල පැවැත්වෙන විවිධ සාද ඒ වගේම සමහර මේ නීති විරෝධී ඉදිකිරීම් කරගෙන යන තැන් නිසා. ඉතින් අර අපි කලින් වතාවේදී කතා කළානේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක අර හදිසියෙම කරන්න හදපු වැටලීමට ඔක්කොම කණ්ඩායම් ලෑස්ති කරලා තියලා එකපාරම නතර කළේ මොකක් හරි බලපෑමක් තුලද කියලා. එහෙමුනේ නෑ කොහොම බලපෑමක් උන්නේ නෑ කිව්වනේ. එතුමගම බලපෑමක් උනේ නැහැ. මොකද ඒ පිරිස් සමහරව ඉවත් වෙන්න කැමති වුණා කියලා. හැබැයි හැමෝම ඉවත් වෙන්නෙත් නැහැනේ. කැමති වෙච්ච පිරිසක් නේනම් ඉවත් වෙනවා කියලා කිව්වේ. අනිත් පිරිස පිරිසක්නේ කැමති වෙලා තියෙන්නේ යන්න. එහෙමනම් ඒක දැන් තවත් පිරිසක් වෙනකොට රැදී සිටන ඕල් සම්බන්ධයෙන් හරි ක්‍රියාත්මක වෙන්න තිබුණා නේද එනම් ඒ වෙලාවේ. මේ වෙලාවේ අපිට මොකද දැන් අපි අර අපි ඒ හරි ඇත්තටම අපි පිර තුරුලකා කියන මීටර 10ක සීමාවක තමයි ඉඳන් තමයි අපි අවස්ථාබා දෙන්නේ. ඒකට අපි ඉවත් කරන්න සූදානම් උනේ වැල්ල මතම සහ මීටර 5ක් අවමාසයෙන් මීටර 5ක්වත් මේ වෙරළ තීරයට ලබා දෙන්න ඕන කියලා පදනම් මත ඉඳලා තමයි කටයුතු සූදානම් කරේ. ඉතින් කෙසේ නමුත් ඉතින් ඉදිරියේදී අපි බලනවා මොකද වෙන්නේ කියලා. බලලා අපි කොහොමකටම එහෙම තියෙනවා අපි ඉවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉතින් අපි බලන් ඉමු ඉතින් නේ. වෙන මොකක්ද කරන්නේ? අපි බලන් ඉන්නවා දැන් ඉන්දියාව වගේ රටවල් බුලට් ට්‍රේන්ස් හදලා මේ සංචාර කර්මාන්තේ නැත්තම් ඒ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරනවා. ඉතින් අපේ රටේ අපි හැමදාම එතනම තමයි සුද්ධ හදලා දීලා ගිහ රේල් පාරේ තමයි තාමත් අපි යන්නේ. මේ අපි කියලා අලුතෙන් එහෙම දේවල් හදාගන්න එහෙම උනන්දු වෙන જાතියක් නෙමෙයි. ඉතින් ඒක ඇත්තටම මේ කියන කතාව අපි අපිටම බැනගන්නවද නැත්තම් ඇත්තටම අපි මෙතනින් හැදෙන්න ඕනේ කියන පණිවිඩය තමයි මෙතනින් බොහොම පැහැදිලිව දෙන්නේ. ඒනම් මෙතනදී අර රාත්‍රී සාදවලදී විශේෂ කාරණාවක් තමයි මේ. එතනදී සංචාරකයෝ කැමති එක හේතුවක් තියෙනවා. මේ ලෝකයේ තියෙන විවිධාකාරයේ නීති විරෝධී මද්ද්‍රව්‍ය සැපේන ස්ථානයක් බවට පත් වෙලා තියෙන මේ ස්ථාන. මොකද මේ අදාළ වෙරළේ මේ සාද පවත්වනකොට අදාළ නෛතික පසුබිමකින් නෙමෙයි අදාළ අවසරයන් අරගෙන හෝ නැත්තම් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුයි මත්පැන් භාවිත කරනවනේ. ඉන් එහාට නීති විරෝධී විවිධාකාරයේ මද්ද්‍රව්‍ය භාවිත වෙනවා. ඒවට කිසිදෙනක අවසරයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තියෙන තත්ත්වයන් සම්බන්ධිනුත් අපි මේ ප්‍රදේශයේ කරපු සංචාරයේදී අපිට බොහෝ දෙනෙක් කතා කළා. මේක කතාවක්. රාත්‍රී සාද කියලා එතන ගොඩක්ම යන්නේ මත්පැන් මද්ද්‍රව්‍ය. ඒක වෙළඳාම තමයි යන්නේ. ඊව මත්පැන් මත් පෙති ඒ වෙළඳාම මුදල් ලබා ගැනීම තමයි මෙතනින් විශාලම බලාපොරොත්තු වෙන්නේ යාළගේ. ඒ වෙළඳාම නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන දේවල් දෙකම තියෙනවා. නීත්‍යානුකූල ගොඩක්ම සාද පවත්වන ස්ථානවල මේ නීතියේ කියන්නේ මත්පැන් බලපත්‍රයක්වත් නැති ස්ථානවල තමයි ගොඩක්ම සාද පැවැත්වෙන්නේ. එතෙන්දී මේ මද්ද්‍රව්‍ය වෙළඳාම ගොඩක් දුරට සිදුවෙන නිසා ඒවයින් ඒවා පාවිච්චි කරලා මිනිසුන්ව මද්ගතිය වැඩි වෙලා ඔහුන් විකෘති තත්ත්වයට පත් වුණාට පස්සේ වෙන දේවල් ගොඩක් භයානක දේවල් සිදුවීම් සිදු වෙනවා. ඒ කියන්නේ සමහරක් අය එම විදේශික යුවලක් නම් එම මේ මහත්යයට යම් කිසි මද්ද්‍රව්‍යයක් පානය කිරීමට සලස්වලා කාන්තාව වෙරළට අරන් ඇවිල්ලා ඇය සමග අපචාර කටයුතු වල හෙදෙන තරම් භයානක සිදුවීම් සිදු වෙනවා. රටේ මහජනතාවගේ ඡන්දයෙන් එනවා. ඒක ප්‍රාදේශීය සභාවට හෝ නැත්නම් පළාත් පාලන ආයතනයට පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට හෝ එනවා.
එහෙම එන උදවිය කරපු වැඩ අපි පහුගිය කාලේ දැක්කා. දැන් මේ අදාළ කතාවේදී කියවිච්ච වගේම සිදුවීම් අපිට මතකයි තංගල්ලේදී පහුගිය කාලේ සිද්ධ වුණා. එතකොට මෙවැනි සිදුවීම් මේ එකක් විතරක් නෙමෙයි. මේක අද විතරක් මේ ගිය සතියේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. කාලාන්තරයකදී සිද්ධ වෙමින් තියෙන දෙයක්. හැබැයි මේ තියෙන දේවල් දැන්වත් අපි පාලනය කරගත්තේ නැත්නම් අපේ රටට මොකක් කරන්න වේවිද? නැත්නම් අපේ රටේ ආර්ථිකය කොහොමද ශක්තිමත් කරන්න මේ වගේ හොඳ ආදාය මාර්ගයක් තිබේදී කියන ප්‍රශ්නේ අපේ ඉස්සරහා තියෙනවා. අපිට රංගන ඉලක්ක තියෙනවනේ. සංචාරක මෙච්චර ප්‍රමාණයක් ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගන්නවා. කියන ඉලක්ක තියෙනවා. හැබැයි මේ යන විදිහට ගියොත් අපිට ඉලක්කවලට යන එක හීනයක්ම වෙයි. දැන් ඉචිරාන් සංචාරකීන් ආවට පස්සේ ඔවුන්ට මේ මත්පැන් සහ මේ වගේ දේවල් ඔවුන්ට අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවනේ. හැබැයි දැන් අපි මේ දකුණු පළාතේ කරපු සංචාරයේදී සමහර උදව්වේ මුණ ගැවුනට පස්සේ කිව්වා ඔවුන්ට අදාළ මත්පැන් බලපත්‍ර හෝ වීර බලපත්‍ර ලබා දීලා නැති තැනුත් තියෙනවා. හැබැයි මේ සංචාරකීන් ආවට පස්සේ ඔවුන් ඒ තැන රඳවා ගන්න නම් ඔවුන්ට මොනවා උපක්‍රම නැත්නම් මේවා හොරෙන් හරි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. ඔව්. දැන් හැබැයි නිලධාරීනුත් බලධාරීනුත් ඉන්න මේ සම්බන්ධයෙන් වැටලීම් කරන්න. මේ දෙපැත්තේ ගැටීමකුත් තියෙනවා. ඔව්. කොහොම වුණත් අපි ඉඩක් දෙමු මේ ඒ පිළිබඳව කතා කරපු එක්තරා හෝටල් හිමිකාරණියක්. දැන් ඔය ගෙනාපු ඔය අරක්කු බෝතල් වලට පර්මිට් එකක් තියෙනවද ගෙනාපු එකට? නැහැ, පර්මිට් එකක් කිසිම දෙයක් නැහැ. මොකද දන්නවද? වර්තම් ඒරියා එකක් ඉඳලා ඔක්කොම සර්වර් කරන්නේ, ඒ කියන්නේ පර්මිට් වලට නෙවෙයි සර්. දෙපළකටයි තුන්පළකටයි පර්මිට් තියෙන්නේ වර්තම් ඒරියා ඉඳන් සර්. එහෙම මේ නඩුවක් තමයි දෙන්නේ සුරාපත් වෙක. මම කරට ඇත්ත කියන්නම් සර්, පිටුපස්සේ හැම සුරාපත් වෙකම පොළඹින් නම් මම දන්නේ නැහැ. ගාල්ලේ හැම සුරාපත් වෙකම හැම මාසෙම අපේ ස්පොන්ස් එකකින්ම සල්ලි ගන්නවා සර්. ඔයාලගෙන ගන්නවද? මම දරොත් ගන්න සර්. මාත් පුළුවන් හරියට මම 3000ක් දෙනවා සර්. මගේ මහ ලොකු ලිකරිස් එකක් ස්ටොක් එකක් නැහැ සර්. මම බියර් මගේ උඩම දැන් බලන්න මගේ බියර් 10 බෝතලේ විතරයි තියෙන්නේ සර්. ඒකෙන් තමයි මම ස්ටොන් දෙක එතන හින්නක ගෙනියන සර්. මට මහ ලොකු සල්ලියක් නැහැ නේද මෙතන කරන්න. මගේ හැම මාසෙම සර් හැම රෙස්ටුරන්ට් එකකින්ම ඒගොල්ලෝ සල්ලි ගන්නවා සර්. ඒක අමතරව මාස 6කට හෝ අවුරුද්දකට සැරයක් නඩුවක් දෙනවා. ඒක අමතරව වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජනතා සේවයට dedicated to serve the people. මම පෞද්ගලිකවත් යම් යම් අවස්ථාවල ඒ ආකාර මගේ දැසින් දැකලා තියෙනවා. මට ඇහිලා තියෙනවා. දැන් විදේශී සංචාරකයා දැන් අර විතර කප්පමක් හරි සල්ලි දුන්නේ නැත්තම් මොහොතට බහින්න මොකද කරන්නේ? ඒගොල්ලන්ට බහින්න දෙන්නේ නැහැ. ඒම මුදල් ලබා නුදුන්නොත් ඒ කප්පම් කණ්ඩායමට උන් මේ දිය ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවල ඒ දිය ක්‍රීඩාවට යෙදෙන සපෝට් කියන ඒ බෝඩ් එකෙන් ඔවුන්ට පහර දීම් කරනවා. ඔවුන්ට තුවාල කරනවා. ඔවුන් ඒ වතුරෙන් ගොඩට එනකම් ඔවුන් පිරිහර කරදර කරනවා. මම දන්නවා. මොකද මම රෂියන් කණ්ඩායමක් මගේ ආයතන අවුරුදු 5කට මම බඩු කාලේට ඔවුන් සමග ඔවුන්ට දීලා තියුණා. එතකොට ඔවුන් වැඩිපුරම කරේ දිය ක්‍රීඩාව කරන සමාගමක් විදියට ලියාපදිංචි වෙලා සර්පිස් ස්කූල් එකක් පවත්වාගෙන යාම ඔවුන්ට නිතර කරදර කරා. ඔවුන්ගෙන් කප්පම් අරගෙන තියෙනවා. මොකද යම්කිසි සිදුවීමක් සිදු වුණා. ඒ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කරාට පස්සේ මම ඒ විදේශිකයන්ගෙන් ඇහුවා ඒ ගැටළු වලට මුහුණ දෙන්න උනාද කියලා. ඔවුන් ප්‍රකාශ කරා ඒ සිදුවීම ඔවුන්ට සිදු වුණා කියන එක. ලංකාවේ දකුණු මුහුදු වෙරළ තීරයේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් නිසා සංචාරකින්ද වේදාකාරයේ බලපෑම ඇති වෙලා තියෙනවා. මේවල දේශපාලඥයෝ මේවල සම්බන්ධතා තියෙන ඔවුන්ට මේවා ප්‍රතිලාභ නිසා ඔවුන් මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් නිලධාරිනුත් අපහසුතාවයට ලක් කරමින් සිටිනවා. අද net fm බැලුම්ගල අපි ඒක ගැනයි කතා කළේ. රංගන මේ දකුණු වෙරළ තීරින් ආරම්භ වෙලා තියෙන මේ කටයුත්ත දැන් දිවයින පුර අක්‍රමක්‍රමින් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒකට සාක්ෂ්‍යක් සපයන අපිත් එක්ක හිතවතෙක් ඉන්නවා පාසිකුඩා ප්‍රදේශයෙන් සේපාල මහත්මයා. අයබොන ඔබතුමාට ආයුබෝවන් මාත්මයා. මම පාසිකුඩා ප්‍රදේශයේ ස්ථිර සිංහල පවුලක්. මේ ප්‍රදේශයත් දැනට දැන් ඔබතුමන්ලා ඔය කියනවා වගේ ඔය මිරිස්සේ ඇති වෙන ඔය බීච් පාටි සෙල්ලම වගේම මේ ප්‍රදේශයේ මේ වෙනකොට යම් යම් දේවල් ගෙවිගෙන යනවා විදේශිකයන් සඳහා වන කටයුතුකම්. මම පදිංචි ස්ථානයේම දැන් මේ වෙනකොට ඉදිරි පිටින් තියෙන සම්පූර්ණ මෝදු වෙරළ මේ අවට සම්පූර්ණ රජයට අයත් ඉඳන් ඉස්සර තිබුණේ 983 න් ඉස්සලා රජයට අයත් ප්‍රතිවිචි ඉඳන් දැන් මේ වෙනකොට ඒක අයගේ බලපෑම් කියන්නේ දේශපාලනයේ ඉන්න ලොකු අයගේ බලපෑම් මුල ස්ථිර වශයෙන් නැතුව ඉස්සරලට අතරන් මඩු ගහ ගන්නවා ගාගෙන යම් යම් ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. මට පේන විදිහට මහත්මයා මේකෙන් දැන් ඔය මිනිස්සුන් විතරක් නෙමෙයි මේක මේ ලංකාව පුරාම දිගින් දිගට යනවා. දැන් මේ පාසිකුඩා ප්‍රදේශයේ ඉස්සර වගේ ඉස්සර මම 973 ඉඳලා තමයි මෙහි පදිංචි වෙ ඉන්නේ. ඒ අවදීදී තිබුණ සංචාරක ව්‍යාපාරයට මෙහෙ තිබිච්ච තැන කියන්නේ විදේශිකයන් පැමිණීම හුඟක් දුරට දැන් මේ ප්‍රදේශයට අඩු වෙලා තියෙනවා අපිට තේරෙන විදිහට නම්.
හොඳයි. ඔන්න ඔක තමයි චිරාන් ලංකාව වටේ පොදුවේ ගත්තට පස්සේ තියෙන සාමාන්‍ය තත්ත්වය. දැන් මේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ දායක වෙන විශාල විශේෂ පිරිසක්නේ දැන් මේ සංචාරක මග පෙන්වන මහත්වරු. දැන් මෙතන මේ බීච් බොයිස්ලා කියන කණ්ඩායම සහ සංචාරක මග පෙන්වන්න අපි පටලවා ගන්න යුතු නැහැ. මොකද මේ බීච් බොයිස්ලා නැත්තම් ඔවුන් ඉන්නේ වෙරළට එන සංචාරකයන් නැත්තම් ඔවුන්ට මග පෙන්වන විදිහට මුලා වෙලා ඔවුන්ගෙන් මුදල් වංචා කරන්න, ජාවාරම් කරන්න නැත්තම් ඔවුන්ගේ කප්පම් ගන්න ආදී නීති විරෝධී ක්‍රියාවන් වලට තමයි ඔවුන්ගේ වැඩි උත්සාහයක් සහ ඔවුන්ගේ ක්‍රියාත්මක වීම තියෙන්නේ. හැබැයි සංචාරක මග පෙන්වන මහත්වරු ඔවුන් අදාළ නිසි පුහුණුවක් ලබාගෙන සංචාරක අමාත්‍යාංශයෙන් ලියාපදිංචි වෙලා ඒ අදාළ විධිමත් ක්‍රමවේදයන් යටතේ තමයි ඔවුන් මේ සේවය සපයන්නේ. ඒ නිසා අපි මේ කාරණා දෙක පටලව ගත යුතු නැහැ. මේ ඒ ගැන කියවෙන කතාවක්. සංචාර මග පෙන්වන කියන්නේ සංචාරක අධිකාරියේ අයිඩෙන්ටිටියක් තියෙන ඒ කරේ පළඳගෙන ඉන්න ලියාපදිංචි කළ පිරිසක්. නමුත් මේ බීට් බෝයිලා කියන්නේ වැල්ලේ ඉන්න වැල්ලේ කොල්ලෝ කියලා කියනවා. ඒ අය ඒ අර අයිඩෙන්ටිටි වෙනුවට උන් ගාව තියෙන කොමද්‍රව්‍ය ඔය වගේ දේවල් තමයි මිරිස්සේ ඔය මේ බීට් බෝයිලා ළඟ තියෙන්නේ. ඒ අය මේ විදේශී ජාති තරුණින් එනකම් මග රැකලා ඉඳලා ඔවුන්ගේ පස්සේ ගිහිල්ලා ඔවුන්ට උදව් කරනවා. ඒත් එකම පමණක් අය සුද්ධියන්ගේ යාළු වෙනවා. තවත් අය සුද්ධියන්ට ලංකාවේ කොල්ලෝ සෙට් කරලා දෙනවා. ඊට අමතරව සමලිංගික කටයුතු සිද්ධ කරනවා. මේ විදිහට අමුතුම ජාවාරම තමයි බීච් බොයිලා මිරිස සම්පූර්ණ කරන්නේ. දැන් චිරාන් මේ අපිට මොනව හරි එකක් හම්බුනහම ඒකේ සීමාවක් නැහැ නේ. නෑ ඔය සාන්ති වෙරළ සාදයට ගියාට පස්සේ ඒ විදේශිකයෝ ලබන සතුට විනෝදය ලාංකිකයෝ ලබන්නේ ගියන් පස්සේ ටිකක් ඒක වෙනස්. මොකද ඔවුන්ගේ තියෙන ජීවන රටාවන් එක්ක ඔවුන්ගේ හුරු පුරුදුත් එක්ක අපේ හුරු පුරුදු සහ ජීවන රටාවන් ඒ තරම්ම ගැලපෙන්නේ නැති නිසා. දැන් හැබැයි මේවට ශ්‍රී ලාංකිකින්ට යන්න ලොකු ඊට ප්‍රස්තාවක් නැහැ. සාමාන්‍ය පුජ්‍යලින්ට මේවට ඇතුල් වෙන්න බෑ. හැබැයි අර දේශපාලඥයෝ මැතිඅමතිවරු ඒගොල්ලන්ට ලොකු ලොකු තියෙන කට්ටියට ඒවට යන්න පුළුවන්. ඒකට කිසිදු බාධාවක් නැහැ. හැබැයි මේව ඇතුලේ අර විවිධ මත්පැන් වර්ග මත්ද්‍රව්‍ය භාවිත වෙනවා වගේම මේව යට තවත් දේවල් ක්‍රියාත්මක වෙනවා. ලංකාවට දැන් රෂියන් තරුණියන් ගොඩක් එනවා. ඒගොල්ලන් බහුතරයක් එන්නේ ගණිකාවෘත්ති යෙදෙන අය. ඒ ස්ථානවලදී ඒ කණ්ඩායම් ඇවිල්ලා ඉන්නවා. ඔවුන් මේ අවස්ථාවවලදී ඔවුන්ගේ මුදල් සඳහා ඒ කටයුතු වල යෙදෙනවා. රාත්‍රි සාදවලදී ඒ රාත්‍රි සාදය කියලා යදාගෙන තියෙන්නේ ඔය ක්‍රියාකාරකම් වලට ඉඩක් වෙලාවක් තැනක් හදාගන්නද නැත්නම් ඒ විනෝද වැඩසටහන අතරේ සිද්ධ වෙන දේවල්ද? ඒව ඉතින් රාත්‍රි සාදවලදී ගොඩාක් දුරටම ආයතන හිමියන්ගේ පැත්තෙන් සිදුවෙන්නේ විදේශිකයන්ට අවශ්‍ය දේ ලබා දීම නෙවෙයි. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලදී මුදල් ලබා ගැනීම මේ සිතුවිල්ල තමයි ඔවුන් එම ඒ සාදය පවත්වන්නේ. ඒ අතරතුර ඉතින් වගේ නරක දේවල් සිදුවෙනවා. ගොඩක් දුරටම ඇත්තටම විදේශිකයන්ට සුදු හමක් තියෙනවා. අපේ කළු හම එයාලට එයාලා අගේ කරනවා ගොඩක් ඒ සමේ පැහැය. මෙතෙන්දි කළු පිරිමි ළමයින්ට ආසාව නෙවෙයි ඔතන තියෙන්නේ. මෙතෙන්දි මේ ලංකාවේ විවිධ දේවල් වල මිල ගණන් අඩු වෙවත් තියෙනවානේ. ඔව්. එහෙම අඩුවෙන් පහසුකම් සපයන සේවාවලුත් තියෙන නිසා ඒ නිසා තමයි ওই සමහර සේවාවන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් ওই කාරණා වගේම ආසියානු සංවර්ධන බැංකුව වාර්ෂිකව නිකුත් කරන ප්‍රකාශනයක් ආසියානු සංවර්ධන දර්ශකයේ. ඒ අනුවත් අපි බැලුවහම පස්සේ අපේ ආර්ථිකයේ එන්නෙන්නම පහත යමින් තිබෙන්නේ. එතකොට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන ප්‍රධාන මාර්ගයක් විදිහට සංචාර කර්මාන්තයේට අපේ ඉන්න සමහර කණ්ඩායම් විවිධ කල්ලි කණ්ඩායම් වල තියෙන මේ ක්‍රියාකාරීත්වය සහ දේශපාලකයන්ගේ තියෙන මැදිහත් වීම වගේම අපේ රටේ රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය වීම කියන කාරණා හේතු වුණාට පස්සේ මේක කොහොමද ගොඩදාන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් මේක ගොඩදාන්නන් තියෙන ආයතනයක් නේ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මොකද මේ ආයතනේ වගේම ශ්‍රී ලංකා පොලිසිය, සුරාබත් දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය වගේ ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම අපි මේ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කළේ මේ අදාළ ඉදිකිරීම නැත්තම් මේ අදාළ කල්ලි කණ්ඩායම් ගැවසෙන්නේ විරල තීරයේ අනවසරයෙන් ඔවුන් ඉදිකිරීම කරගෙන දෙන්නේ. ඒ නිසා ඔවුන් මෙතනින් ඉවත් කළොත් එහෙම ඉන් එහාට අනිකුත් රාජ්‍ය ආයතනවලටත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන් කමක් තිබේවිනි. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කළා විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමත් එක්ක. වෙරළට නුදුරින් තියෙන සංචාරක හෝටල්වල උදවිය සමහර වෙලාවට తాවකාලිකව ඇඳපුටු මේස ආදී දේවල් තියලා විවිධ සංඝ සම්මානෝ නැත්නම් විවිධ කටයුතු සිද්ධ කරනවා වෙරළ තීරේ. නැත්නම් වෙරළ රාත්‍රී සාද පවත්වනවා. සංචාරක හෝටල් ඒවා භාවිත කිරීමේ ඉඩ කඩක් තිබෙනවා తాවකාලිකව හෝ නැත්නම් ඔබතුමාලාගෙන් නිසි අවසරයක් අරගන්න ඕනේ. එහෙම අවසර අරගෙන මේ වගේ දේවල් පවත්වන්නේ. ඒ සංචාරක හෝටල් ඉදිරිපස තිබෙන ඒ වෙරළ තීරේ කිසිම විටකවත් ඒ අදාළ සංචාරක හෝටලයට අයිති ඒක පොදු මහජන දේපලක් හැටියට තමයි පවතින්නේ.
විශේෂ කටයුතු කරනවා නම් මෙරළ තීරයේ ආශ්‍රිතව මේ විශේෂ කටයුතු තාවකාලික කිරීමට අපි අවශ්‍ය ලබා දෙනවා. නමුත් අපි දෙපාර්තමේන්තුව දැනුවත් කරලා අපෙන් අවසර පත්‍රයක් ලබා දෙන ඒකට යම් කිසි මුදලක් ගෙවීමට තිබෙනවා. ඒ මුදල කියලා තමයි අවසරය ලබා ගන්නවා. නමුත් බොහෝ විට රාත්‍රි කාලයේදී පවත්වන මේ සාදු සම්බන්ධයෙන් අපිට දැනුවත් වෙන්නේ නැහැ. ඕන විට ඒ රාත්‍රි දෙපාර්තමේන්තුවේ අපේ නිලධාරීන්ටත් ඒ නිසා ඒ තැන්වලට ගිහිල්ලා ඒ පස්සේ නමුත් කෙසේ වුණත් ඒ භූමිය අයිතියක්වත් ඒක ඕන්ට නෑ. නමුත් තාවකාලිකව සිවා කාලයේදී අකුලන කුඩ සුටු අනාගේ තියා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් ඉස්සර වශයෙන් මේ භූමිය භාවිත කිරීම ඔවුන්ට සිදු ජනතා සේවයට dedicated to serve the people. යම් කිසි තරුණන් කීප දෙනෙක් එකතු කරගෙන කණ්ඩායමක් හදාගෙන තියෙනවා. ඔවුන් තමයි එම ජල ක්‍රීඩාවේ යෙදෙනවා නම් විදේශිකයන්ගේ කප්පල් ලබා ගන්න. කොච්චර ගන්නවද සල්ලි? මාසිකව රුපියල් 75000ක 65000ක විතර මුදලක් ඔවුන් ලබා ගන්නවා. එන සංචාරකයන්ද ගන්නේ ආයතනයේ පවත්වාගෙන යන කෙනාගේ? ආ සංචාරකයන්ගේ. ඒක කොහොමද 75000 කියන නිසි ප්‍රශ්නය? ඒ කියන්නේ යාල එක එක විදේශිකයන්ගෙන් එක එක ප්‍රමාණවල් අය කරන්න පටන් ගන්න තියුණා. ඒ කියන්නේ මුදල් ප්‍රමාණය එකිනෙකාට වෙනස්. ස්ථිරවම ජල ක්‍රීඩා පාසල් පවත්වාගෙන යන අයගෙන් සමහරක් අයක 75000ක මුදලක් වගේ ගරගෙන. ඒගොල්ලන්ට පුළුවන් නේද දැන් යාපදිංචි ආයතනයක් නම් ඒගොල්ලන්ට පුළුවන් නීතිය ඒ පිළිසරණ පතන්න. තෙන්දි මුදල් ලබා දෙන බව නම් පොලිසි වලට දන්වල කිව්නේ නැහැ. නීතියට දන්වල කිව්නේ නැහැ. ඔහුටත් මං හිතේ ලියක් තියෙනවා මේ අපි විදේශිකයෝ මේ අය ඒ රටේ ඉන්න තරුණ පිරිස් ඒක නිසා අපිට එහෙම ගියෝතින් නීතියට නිතරම ගියෝතින් ඔවුන්ට යම් කිසි බලපෑමක් සිදු වෙයි නැවත යන්න සිද්ධ වෙයි කියලා. ඒක නිසා ඔවුන් මේ මුදල් සම්බන්ධව නෙවෙයි හැබැයි මූදෙදි වෙන ගැටලු සම්බන්ධව ඔවුන්ගේ බඩමුට්ටු සොරා ගැනීම ඒ සම්බන්ධව නම් නිතරම නීතිය පිට පතල තියෙනවා. මොකද ඒගොල්ලන් එච්චර බය කණ්ඩායම් වලට එච්චර බය සල්ලි දෙන්න තරම් බය ඔහුන් මේ දියකී ක්‍රීඩාව කරන අවස්ථාවලදී යම් යම් පක්‍රම යොදාගෙන විදේශිකයන්ට හිරිහැර කරනවා, තුවාල කිරීම කරනවා. ඒක නිසා ඉතින් මේ විදේශිකයෝ බයකින් ඉන්නේ. ලංකාවට එන විදේශිකයා එන්නේ විනෝද වෙන්න, සතුට වෙන්න, ඒ වගේම අපේ ඓතිහාසික ස්ථාන නරඹන්න, ඒ වගේම අපිට ඒකෙන් අවසානයේදී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවා, වගේම තවදුරටත් සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනවා. ඔවුන් වෙනත් රටවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තොරතුරු කියවුවට පස්සේ ශ්‍රී ලංකාව මේ වගේ තැනක්, ඒ වගේම අපි ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කොයි වගේද ඔවුන්ට සලකන්නේ කියලා හිව්වට පස්සේ, හැබැයි ලංකාවේ දකුණු වෙරළ තීරේ පෞගේ දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් විශේෂයෙන් මිරිස්සේ මේ රාත්‍රී වෙරළ සාද පැවැත්වෙනවා, ඒ වගේම මේවට තවත් විවිධ කල්ලි කණ්ඩායම් ඉන්නවා බීච් බෝයිස්ලා කියලා. මේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ සංචාරකින් විවිධාකාරයේ කප්පම් ගැනීම, පහර දීම, හිරිහැර කිරීම, මංකොල්ල කෑම්, තර්ජනය කිරීම, බියවැද්දීම් ආදී බොහෝ කාරණා සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය අපි දැන්වත් පාලනය කරගන්න ඕනේ. මේකේ භයානකම තියෙන රංගන දැන් මේ දකුණෙන් පටන් අරන් තියෙන මේ සිද්ධි ජාලය දැන් ක්‍රමක්‍රමයෙන් දිවයින පුරා මුහුදාශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඔව්. දැන් ඉතින් ඒ තත්ත්වය තවත් වැඩි වුණාට පස්සේ අපේ ලංකාවේ ආර්ථිකය තමයි බලපාන්නේ. මොකද ලංකාවේ ප්‍රධාන ආදායමක් විදිහට සංචාර කර්මාන්තයේ තිබීදී අපේ රටේ අනෙකුත් තියෙන නිෂ්පාදන වලට දැන් තේ රබර් වලට ඇති වෙලා තියෙන ප්‍රශ්න වගේම මේ කර්මාන්තයටත් මේ වගේ දෙයක් වුණොත් එහෙම අපේ රටේ ආර්ථිකය අපි කොහොමද ගොඩගන්නේ? මොකද අපි තවත් පරම්පරා ගණනාවකට ණය වෙලා තියෙන්නේ. මේ ණය ගෙවන්න හිතන්නවත් බෑ මේ තියෙන තත්ත්වය තවත් වැඩි වුණොත් එහෙම. දැන් ඉතින් ලංකාවට එන සංචාරකයන් ආපු උදවියත් එක්කත් අපිට මේ ප්‍රදේශයේ සංචාරය කරපු වෙලාවේදී කතා බහ කරන්න හම්බුණා. ඔවුන්ටත් මේ විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා වගේම බොහෝ උදවිය අපිත් එක්ක කතා කරන්න එකගුණේ නැහැ. ඒකට හේතුව ඔවුන් කතා කරන්න බයයි. ඒ වගේම අදාළ මේ නීති අංශයට යන්න නැත්තම් මේ වගේ පැමිණිලි කරන්න ඕනේ කාටද? නැත්නම් පැමිණිලි කරන්න ඔවුන් ඒතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් කතා කළා එක්තරා විදේශීය මහත්මයෙක් එක්ක මේ සිද්ධියේ මුහුණ පාපු කෙනෙක් කියපු විස්තරයක්. The incident was I was sitting on the beach, came like a local guy, asked me for money, asked for what, he said, I need money, you need to give me, he said, I don't know you, he said, if you don't go give me the money, I'll kill you. I went to the police, I make a complaint and that's all. In general, very kind, very nice people. පොදුවේ ගත්තට පස්සේ අපේ රටේ ඉන්න බහුතරයක් හොඳ පිරිසක් කියලා ඒ මහත්මයා දන්නවා. හැබැයි මේ වගේ කණ්ඩායමක් ඇවිල්ලා එයාලගෙන් සල්ලි ඉල්ලන්නේ බලපෑම් කරන්නේ මොකටද කියලා ඒ මහත්තුරු දන්නේ නැහැ. හැබැයි ඒ නිසා ඔවුන්ට මේ රට තුළ තව කාලයක් ඉන්න ඔවුන් කැමැත්තක් නැහැ. ඒ කියන්නේ දැන් නන්නාඳුන රටකට ගිහිල්ලා විනෝදයෙන් ඉන්න වෙලාවක කිසියම් පිරිසක් ඇවිල්ලා බලහත්කාරයෙන් බය කරලා මුදලක් ඉල්ලුවාම
ඒ මිනිස්සු බයයි කරන්න දෙයක් නැහැ අසරණ වෙනවා හැබැයි මේකෙන් අපකීර්තියට පත් වෙන්නේ අපේ රටේ නම ඔව් දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ මේකට මොකක් හරි විසඳුමක් තියෙද කියලා අපිට මේ ගිය සංචාරයේදී කෙනෙක් හම්බ වෙලා අදහසක් කිව්වා මෙරටට එන සංචාරකයින් ගොඩක් මේ මෑත කියනලා ලොකු ලොකු කරදර හිවිහැර වෙනවා. නමුත් ඒ අය දැනුවත් නැහැ කොහොමද මේ රටේ අපි කාටද මේක කියන්නේ? මේකෙන් අපිට කොහොමද මේ නිදහසේ ලංකාවේ සංචාරය කරන්නේ? ඒ වෙනකොට මොකද ලංකාවේ පොලිසිය තියෙනවා. ඒ අය දැනුවත් නැහැ ලංකාවේ පොලිසියට පැමිණිලි කරන්නේ කොහොමද කියලා. මම විශේෂයෙන්ම සංචාරක අමාත්‍යාංශයට හෝ ඊට වගේ යුතු කෙනෙක්ට යෝජනා කරනවා මෙරටට එන සංචාරකයන් ගුවන් තොටුපළින් එළියට එද්දිම ඒ අයට විශේෂ වූ දුරකථන අංකයක් ලබලා දෙනවා යම් කිසි තොරතුරු පත්‍රිකාවක් සමග. ඒකේ අඩංගු කරන්න පුළුවන් විද්‍යුත් කැපයලා සහ විශේෂයෙන්ම දැන් අපේ 119 හා සමාන දේ සංචාරකයන්ට මෙරටදී යම් කරදරයක් වගේ දෙයකදී පැමිණිලි කරන්න පුළුවන් දුරකථන අංකයක් සමාහන් කළා. ලංකාවට එන සංචාරකයා විදිහට දැනුවත් කරන්න පුළුවන් නම් ඔවුන් වෙනුවෙන්ම විශේෂ වූ සේවාවක් සකස් කරන්න පුළුවන් නම් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ සංචාරකයන් අපේ රටට ආදායම් ලැබෙනවා. ඒ වගේම අපි රටක් විදිහට ඔවුන්ට සේවාවන් සපයන්න ඔවුන්ට ගැටලුවක් වුණොත් මේවට මැදිහත් වෙන්න අපිට යුතුකමක් සහ වගකීමක් පැහැදිලිව තියෙනවා. ඒ නිසා එවැනි කාරණා ඉටු කරන එක අපි අපේ රටේ නීති ක්‍රියාත්මක කරන ආයතනවල විතරක් වගේම නෙමෙයි මේ සම්බන්ධයෙන් අදාළ ආයතන ගණනාවක් තියෙනවා. ඒවයේ තියෙන වගකීමක් ඉතින් ඒ බලාපොරොත්තු වෙනවා ඉදිරි සැලසුම් වලදීවත් මේ සැලසුම් සකස් කරලා මේවා ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික මට්ටමට ගෙනේවි කියලා. මොකද එහෙම වුණොත් තමයි රංගන අපේ අර සංචාරක ඉලක්ක සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්ක සපුර ගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වෙන්නේ. පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයන් අපි නැවත වතාවක් ඇහුවා මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් මොකක්ද ගන්නව ක්‍රියාමාර්ගයන් කියලා. ශ්‍රීද කණ්ඩායම් ඇවිල්ලා ඔවුන්ට බලපෑම් කරනවා. ඒ වෙරළ තීරයේ ඔවුන්ට ඔවුන්ගේ හෝටලයේ හෝ නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරන වෙරළ තීරයන්. ඒ නිසා සංචාරකින්ද ඇතුල් වෙන්න තහනම් හෝ නැත්නම් ඒවට මුදලක් අය කිරීම සිද්ධ වෙනවා මිරිස්ස සහ වැලිගම වෙරළ තීරයේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු වෙලා තිබෙනවද? ඔව් අපිට වාර්තා වෙලා නැහැ. නමුත් අපිට සමහර තැන්වලදී අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙනවා. එහෙම කිසිම සංචාර හෝටලයකටවත් වෙන පෞද්ගලික නිවාසයක් සහිත තියෙන පුද්ගලයෙකුටත් එවැනි බලපෑමක් කිසිදු කිසිදු සංචාරකයෙකුට කිරීමට හැකියාවක් නැහැ. එවැනි තැන් තියෙනවා නම් අපිට රජයෝ වාර්තා කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මොකද එහෙම වෙරළ තියෙන්නේ පොදු මහජනතාවට නයි කියත් පුද්ගලයෙකුට ඒක කරන්න බෑ. එහෙම මුදල් අය කිරීමක් කරන්න බෑ. පොදුවේ වෙරළ තීරයේ කටයුතු වෙරළ පොදුවේ මහජනතාවට භාවිතා කරන්න තිබෙන අයිතියක්. අවසාන වශයෙන් දැන් මෙවැනි ඉදිකිරීම් කරලා තියෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් ඒ අදාළ ඉදිකිරීම් ඉවත් කිරීම පමණක්ද සිද්ධ වෙන්නේ? ඉන් එහා නීතිමය කටයුතු ඔවුන්ට විරුද්ධව සිද්ධ වෙනවද? නැහැ, දැනටමත් අපි සියලුම මේ පොත්වලන්ට එරෙහිව නීතිමය කටයුතු කරලා තිබෙන්නේ. දැන් වැටලීමක් කරන්න මෙහෙයුමක් කරන්න නිලධාරීන් ටික සූදානම් කරලා ඊට පස්සේ කාගේ හරි කෝල් එකකට නැත්නම් කාගේ හරි නියෝගයකට යට වෙලා දේශපාලන බලයට හෝ මුදල් බලයට හෝ යට වෙලා රාජකාරිය නොකර ඉන්නවා නම් ඒක රටේ අවාසනාවක්. ඒ වගේම රටේ අනාගතයේත් අවාසනාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕන ආයතන ශ්‍රී ලංකා පොලිසිය, ඊට පස්සේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සුරාවත් දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය මෙවැනි ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් කටයුතු නියාමනය කළ යුතුයි. ඒ වගේම සංචාර කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්න මේ පාර අයිනේ කෙසල් ගෙඩියක් තැඹිලි ගෙඩියක් විකුණන තැන ඉඳලා මහ පරිමාණයේ හෝටලේ දක්වා වෙන සංචාර කර්මාන්තයේ සේවා සපයන පහසුකම් සපයන උදවිගෙත් ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම මේ නීති විරෝධීව නැත්නම් වෙරළේ මෙවැනි නීති විරෝධී වැඩ කරලා ලංකාව අපකීර්තියට පත් කරන සමහර කල්ලි කණ්ඩායම් වලටත් ලොකු වගකීමක් තියෙනවා. මේ වෙලාවේදී ඔබේ සාක්කුව පුරවගන්න මේ වැඩේ කළාට සංචාරකයව සුද්ධ කළාට හැබැයි මේ අනාගතේ ඉතාමත්ම බැරෑරුම් ඉතාමත්ම භයානකයි. ඒ නිසායි අවධානම ගැන නැවත නැවතත් හිතලා කටයුතු කරන ඒක තමයි අද අප බැලුම් ගල ජයග්‍රහණය වෙන්නේ. ඔව්. ඉතින් අන්නේ සුභවාදී බලාපොරොත්තුවත් එක්ක තමයි අදට අපි සමුගන්න බලාපොරොත්තු වෙන්නේ. ගිහින්ලා ඉන්නම් මම චිරාන් මම රංගන. Save it.